රජය පැහැදිලිව පැහැදිලිව රජයක් හැටියට අපි වගකීම් බාර ගන්න ඕනේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලාපොරොත්තුනේ බඩු අඩු කිරීම තුලින් වෙනත් දෙයක්. හැබැයි ඒක සිද්ධ වුණේ තවත් දෙයක්. ඉතින් ඒ නිසා ඒ බඩු අඩු කිරීම බලපෑව. ඒකේ ඒකම නෙවෙයි කාරණේ. ඒක පැහැදිලිව අපිට බලපෑව ලොකු ප්‍රමාණයකින්. නමුත් සමස්ත බඩු අය කිරීමේ යාන්ත්‍රණය විශාල දුර්වලතාවයක් ඉතිහාසයේ දලා අපේ තියෙනවා. මම ඔබට කිව්වා දැන් මම ඔබට කිව්වොත් අපේ රටේ රුපියලක් හරි බඩු ගෙවන්න 25000ක් කොත් මේක රටක්ද? ඒ නිසා බඩු අය කිරීමේ යාන්ත්‍රණය ඇතුළත් බරපතල අර්බුදයක් තියෙනවා. පැහැදිලිව ඒ බහුගිය කාලේ අපි ඒ ගත්ත තීරණේ වැරදි. ඒක තමයි මම ඔබට කිව්වේ. මේ ආර්ථික කඩාවැටීමට අපි සියලු දරවක රජයක් හැටියට අපි ඒක පිළිගන්න ඕනේ. ඔය බදු අය කිරීම දැන් ඔය බදු අය කිරීම ගැන කරා මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ළඟින්ම හිටපු කෙනෙක්. එතුමා බලයටපත් කරන ඔය වෘත්තිකයවල විශාල කාර්යභාරයක් කරා. ඒ වෘත්තිකයව තමයි ජනාධිපතිතුමා හම්බෙලා දිගින් දිගටම එතුමාට බල කරේ මේ බදු ප්‍රමාණය අඩු කරන්න කියලා. ඔවුන්ගේ තිබුණ මුදල් අඩු කරන්න කියලා. ඇත්ත වශයෙන්ම ඒ අඩු කිරීමට මූලික හේතුවක් ඔය වෘත්තිකයව. වෘත්තිකයව තමයි එතුමාට ආණ්ඩුවට බල කරේ මේ බදු බර අඩු කරන්න කියන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා ඒ බදු බර අඩු කරේ විශාල වශයෙන් ඔවුන්ගේ ඉල්ලීමට. ඒ අයම තමයි දැන් එතුමාව එළියට යවුවේ. ඒ අයම තමයි දැන් මේ හඬට විරුද්ධව කටයුතු කරන්නේ. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාරේ. රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක්